අවුරුදු 19ක නිහඬතාවයකින් පස්සේ ඔබ නිර්මාණය මයි රෙඩ් කොමරේඩ් චිත්‍රපටය. මම දැනගෙන හිටියා කොහොමද අඩු පිරිවැයක් සහිතව පිහිටන ඔය මහා සිනමාව ළඟට එන්නේ නැත්තම් කොහොමද අපි වෙනුවෙන් විකල්පයකට ලෑස්ති වෙන්නේ කියන ප්‍රශ්නයට මම පිළිතුරක් හොයමින් හිටියා. පොදුවේ පිළිතුරකුත් හොයමින් හිටියා මම පෞද්ගලිකවත් පිළිතුරක් හොයමින් හිටියා. එතකොට මට තේරුණා මිනිමලිස්ටික් අවමතාවාදයක් එක්ක තියෙන සිනමාවක් ලෝකේ පුරාම තියෙනවා. ඒ සිනමාව මේ මොහොතේ මේකට විසඳුමක් විය හැකියි කියන එක. ඇත්තටම මීට කලින් අවුරුදු 19 ඇතුළත මගේ අතින් තිරනාටක හතක් ලියවිලා ඉවරලා තියෙනවා. එක මොහොතකදී මගේ තිරනාටකයකට ටයක් ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්න තියෙන ටයක් අප්‍රසන්න අත්දැකීමක් සිද්ධ වුණාට පස්සේ ඒකට අර්ථපතියෙක් හොයන්න ගිය මොහොතක ඔය 19ක දීර්ඝ කාලයනේ වාට දැන් ප්‍රශ්න වෙමින් තියෙන්නේ. මගේ ළඟ ඔයා ඔය ගෙනාපු පිටපත කරන්න මුදලක් නැහැ. නමුත් මට පුළුවන් කුඩා මුදලක් දෙන්න. ඔබට පුළුවන් නම් ඒක වෙනුවෙන් ඔබ හිතන සිනමාව කරන්න. මේ මොහොතේ මම මේ මිතුරන් දෙදෙනා වෙනුවෙන් විශේෂයෙන් ස්තුතියන්ත වෙනවා. මං චිත්‍රපටයක් කිරීම වෙනුවෙන් මුදල් ආයෝජනය කරලා නිහඬ වෙන්න කැමති වෙච්ච මිතුරන් දෙදෙනෙක් නිසා තමයි මේ පිටපත එළියට එන්නේ. සිනමාවේ විවිධ අධ්‍යයනවල විවිධ පරීක්ෂණ සිද්ධ වෙලා තියෙනවා. මේක එවැනි පරීක්ෂණයක ප්‍රතිඵලයක්. දැන් මේ චිත්‍රපටයේ පුරාම ඔබ පාවිච්චි කරලා තියන්නේ මං හිතන්නේ එක ලොකේෂන් එකක්. මේක තමයි අපිට අවශ්‍ය වුණේ කරන්න. ඒක දර්ශන තලයක්, චරිත දෙකක් එක කොහොමද විනාඩි 90ක් අපිට එහෙම ඉන්න පුළුවන්ද කියන එක තමයි අපි උත්සාහ කරලා බැලුවේ. ඉතින් චිත්‍රපටිය බැලුවම තේරෙයි විනාඩි 90ක් ඉන්න පුළුවන්ද වෙයිද කියලා. මම දැක්ක දෙයක් තමයි ලංකාවේ මේ චිත්‍රපටි හරි ටෙලිනාට්‍ය වගේ දේවල් බලනකොට පවුල එක්ක කතා බලනවා කියන එක. يعني ඉස්සර චිත්‍රපටි ඇඩ්වර්ටයිස් කරනකොටත් කියන එකක් තමයි පවුලේ සියලු දෙනා සමග කතා කරන්නේ. ජනප්‍රිය සංස්කෘතිය ඇතුළේගෙන ආපු ස්ලෝගන් එක වෙනුවට මේ ආකාරයේ චිත්‍රපටි නරඹන්නත් පවුලට එන්න කියන්නේ කොහොමද? දීප්ති හොඳ ප්‍රශ්නයක් දීප්ති අහුවේ. මොකද ඔය පවුලත් එක්ක බලනවා කියන එක ඇතුලේ තියෙන්නේ මේකේ තියෙන වාණිජමය අදහස. පවුලේ චිත්‍රපටි හදනවා කියන එක දැන් එක ශානරයක් බවට පත් වෙලා එහෙම චිත්‍රපටි හදාගෙන යන කොටසක් ඉන්නවා. ඔය පවුල කියන එක අපි විසින් හිතපු මිත්‍යාවක්. ඇත්තම චිත්‍රපටි බලන්නේ තනියම. අපේ පරම්පරාව ටෙලිනාට්‍ය වලට එනකොට ටෙලිනාට්‍ය බලන ප්‍රේක්ෂකාගාරයේ පොහසත් කොන්ස කෙනෙක් කරහා ගිහිල්ලානේ ටෙලිනාට්‍යට එන්නේ. ඒතර ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කොයි જાතියව මිනිස්සු බලනවද. පවුලක් විදිහට චිත්‍රපටයක් බලනවා කියන එක සම්පූර්ණ මේ චිත්‍රපටියෙන් කුඩුපට්ටම් වෙනවා. එකක් මේක පවුලේ චිත්‍රපටියක් නෙමෙයි. වැඩි හිටියන් පමණයි පවුලේ එකට බලන්න පුළුවන් කියන ටෙලිනාට්‍ය සහ channel එක. දැන් ආණ්ඩුවේ ගත්තොත් එම ආණ්ඩුවේ channel වලටත් ඔය අදහසම දීලා තිබුණා. එතකොට වෙන්නේ අර වාණිජාරමෝණකින් බොහොම ජනප්‍රිය වෙන ඒවා ටික යනවා ප්‍රයිවට් පැත්තට. ඉතින් මම හිතන්නේ ඒක ITN එකට ටික වෙනස් කරාම try කරා. හොන්දේසි විරහිතව එකඟ ඒ කතන්දරේ අපේ මිතුරෙක්කින් දකිනව නෙමෙයි සභාපතිතුමා මම හිතනවා ඊටාම පූර්ණ තීරණයක් ගත්තා. මම හිතනවා ඒක පිට අනිත් channel ආදර්ශයකට ගත්තොත් ඒක හොඳ වෙන්න පුළුවන්. අපි ටෙලිවිෂන් එකට එන කාලේ දීප්ති මේ වාගේ ගරුගාම්භීර තීන්දුව ගන්න පුළුවන් ඒව තිබුණා නම් අපි තාම ටෙලිවිෂන් එකේ ඉන්නවා කියලා මට හිතුණා. බහිතර ඒක සභාපතිතුමාට සම්පූර්ණ ඒ ගෞරවය යන්න ඕන. අනිවාර්යයෙන් විශේෂයෙන් රජයේ ආයතනක ඒ හයිය තියෙන ඒ වෙනස්කම් කරන්න පුළුවන් වීම ගැන පෞද්ගලිකවම හරි සතුටුයි.